ඇමතිට පට්ට සැපක් දුන්න තරු පිරුණ හෝටලේ හුස්ම ගන්න බැරි වෙන්නම වැඩේ කරලා ලංකාවේ එකම කෙල්ලටලු වාසනාව හම්බ වුණේ. ධනවතුන්ට වැංගුණු මේ කොළඹ සුපිරි තරුපන්තියේ හෝටලේ හදලා තිබුණේ අමුතුම ආකෘතියකට. විශ්වාස කරන්න මේ හෝටලේ උඩම මහල අදා ගන්න බැරි තරම් අමුතුම අමුතු ලෝකයක්. මේක දැක්කම ඕන කෙනෙක්ට මේක ලංකාවද කියලා හිතාගන්න බැරුව යනවා අනිවාර්යෙන්ම. මේ ෆ්ලෝ එකේ ඉන්නේ එක එක රටවල්වල පට්ට ලස්සන කෙල්ලෝ. හැම කෙනෙක්ම අවුරුදු 30ට අඩු අය. අවුරුදු 30ට වැඩි කිසිම කෙනෙක්ට මේකට එන්න බෑ. මේ මහලට එන්න පුළුවන් විශේෂ සමාජිකත්වයක් සහ අවසරයක් තියන අයට විතරයි. එක පැය ගණනකට මිලියන ගාණක් විසි කරන්න පුළුවන්කම කියන්නේ මූලික සුදුසුකම. එතකොට හිතාගන්නකො මෙතන වාතාවරණය කොහොමද කියලා. මෙතන ඉන්න හැම යුවතියක්ම ඉන්නේ අඩ නිරුවතින්. ඒ වගේම අදාළ කස්ටමර් කියන ඕනම ආකාරයක ලිංගික සන්තර්පණයක් ඒ විදිහටම ඉටු කරන්න කැපවෙලා. මෙතනට යන්න SMS ගෑණියෙක් ඉඩ ලැබෙන්නේ නැහැ. ඒක හරියට එක්සෑම් එකක් වගේ. ඇඟේ හැම මයිල් ගහක් ගානම යාලා චෙක් කරනවා. පැය ගණන් සැලොන් එකේ ඉන්න ඕන. නාන්නේ පවා සුපවයිස කෙනෙක් බලාගෙන ඉද්දි. එච්චරකට ක්ලීන් ඇන් පර්ෆෙක්ට් වෙන්න ඕන. මොකද සාමාන්‍ය ගණිකාවක් හැසිරෙනවට වඩා සිය දහස් ගුණයක් වැඩිපුර උද්‍යෝගයෙන් මේ මහලේ ඉන්න ගණිකාවන් තමන්ගේ සේවාදායකය වෙනුවෙන් කැප වෙන්න ඕන. ඒක තමයි නීතිය. මේ මහලට යන්න තරම් වාසනාවන්ත හෝ. ඒක ඇත්තටම වාසනාවක්ද අවාසනාවක්ද කියලා තීරණය කරන්න පුළුවන් කමක් නැහැ. මොකද එක පැය ගානකට ලක්ෂ ගානක් උපයන්න පුළුවන් වුණාට ඒ පැය ගාන ඇතුළත කොයිතරම් දේවල් කරන්න වේවිද කියන එක අවිනිශ්චිත නිසා. කොහොම හරි මම කියන්න ගියේ මේ අරුම පුදුම වහලේ සේවයට යන අවස්ථාව ලැබුණු ලංකාවේ කෙල්ලෙක් ඉන්නවා. අපි යාට මුතු කියලා කියමුකෝ. මුතු තමයි අපිට මේ හැමදේම කියන්නේ. මං ගිය දවසක මෙතනට ආවා එක ඇමති කෙනෙක්. අනේ දැක්කම අප්පිරියයි. කෙලින් හිටගන්නවත් 50 තරම් වයසයි. ෆ්ලෝ එකට එක් කරගෙන ආවේ දෙන්නෙක් දෙපැත්තෙන් අල්ලගෙන. අපිට හිනං ඇයිනේ මෙහෙම මිනිහෙක් එක්ක අපි මොනවා කරන්නද? ඒ වුණාට ඔයා විශ්වාස කරනවද? මගේ ජීවිතයේ ලොකුම සල්ලියක් මම එකපාර දැක්කේද? හිතන්නක කොහොම සල්ලියක් ඇදද කියලා. අපි ඉතින් එයාගේ කෙස් ගහකටවත් නිකන් ඉන්න දුන්නේ නෑ. දන්නවනේ සල්ලිනේ. අන්තිමට මිනිහට උපුස්ම ගන්නත් බෑ. අපි හිතුවේ ප්‍රෙෂර්වත් වැඩි වෙලා මැරෙයිවත්ද කියලා. මිනිහමයි ඇති කියලා නැවැත්තුවේ. ඔන්න කොල්ලකන මහජන මුදල් වලට වෙන දේවල් දැන් හිතාගන්න පුළුවන් නේද? දන්නවද අන්තිමට මිනිහා මොකද කිව්වේ කියලා? අපරාධේ මේව අපි තරුණ කාලේ තිබ්බේ නෑනේ කියලා. හොඳ වෙලාවට නැත්තම් අපේ කෙල්ල ඉවරටම ඉවරයි. මුතු කතාව නැවැත්තුවේ